ඔබතුමාට වාසි වෙයිද ඉදිරියේදී? හරි අවුලක් තියෙනවා නම් ඒ වාසි අතුරුක පක්ෂයට යනවා. අද අද වෙලා තියෙන්නේ ඉන්න ගන්න බෑ. නායකු මහා බොඩයි. ඉතින් එහෙම අපි බලාපොරොත්තුවක් නැහැ. වෙන කෙනෙක් අපි ගන්න ඕනේ. කීප දෙනෙක්ම කතා කරලා තියෙනවා අපිට කතා කරන්න. ඉතින් ඒ වුණාට ඉතින් ඒක හරහා මේ අර්බුදයක් ඇති කරලා ගන්න අපිට ඕන කමක් නැහැ. පළාත් සභාව නැතිවෙන්නේ නැද්ද? ඔබතුමා මේ වෙනු ඉදිරියට ඊයේ මේ අග්‍රාධිකතුමා කියා තියෙනවා මේ පාසු පහෙන් සාධාරණයක් උන්නේ නැහැ කිසිම අපේක්ෂකයෙක් එන්න එපා කියලා එතුමා හම්බෙන්න. මේක සාධාරණ නීතියක්. ඔක්කොම කරලා තියෙන සාධාරණ නීතිය. මේ දවසල මේ රෝහලේ වැඩ කරන සේවය කළ ඩොක්ටර් ෂාෆි එයා සම්බන්ධ නිසි තීරණයක් ගන්න නැහැ කියලා රතන හම්දුරෝ තේරෙන කරනවා. සියලු දේවල් පිළිබඳ පරීක්ෂණ කරන්න ඉබේ. ඔව් එතකොට දැන් මේ මේකට කවුද මේ CID සම්බන්ධ මේ කරන දේවල් සම්බන්ධව කවුද වග කියන්නේ රටට? ඉතින් ආණ්ඩුව. ආණ්ඩුවයි වග කියන්නේ මේ නිකන් CID කාඩ් එකට මැනලා වැඩක් නෙවෙයි.